වාසටහන් අපේ YouTube නාලිකාවට එකතු වී සිටින ඔබ සියලු දෙනාම ආශිර්වාද බොහෝ වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. bell icon එක සලකුණු කරන්න අමතක කරන්න එපා. එතකොට අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. පාසටහන් අද අපි ඔබට හෙළිදරව් කරන්නට යන්නේ ලාංකීය ඉතිහාසයේ විශිෂ්ටතම නරපතියා වූ දුටුගැමුණු රජතුමාගේ සොහොන්කොත පිහිටා ඇති ස්ථානය සම්බන්ධවයි. දුටුගැමුණු රජ සැලකෙන්නේ ලාංකීය ඉතිහාසයේ විශිෂ්ටතම නරපතියෙකු ලෙසයි. ක්‍රිස්තු පූර්ව 161ත් 137ත් අතර සමයේදී ශ්‍රී ලංකාවේ කිරුළු දැරූ දුටුගැමුණු රජුගේ චරිතය හා රාජ්‍ය කාලය විස්තර කිරීම සඳහා මහා වංශයේ පරිච්ඡේද 11ක්ම වෙන් කර තිබෙනවා. එම විශිෂ්ට නරපතියා ආදාහනය කළ ස්ථානය සම්බන්ධයෙන් ඉතිහාසයේ විවිධ කරුණු දැක්වුවද සැබවින්ම එම ස්ථානය කවරක්දැයි මේ වන විට අනාවරණය වී ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද? දුටුගැමුණු රජ සමග සටන් වැද මරණයට පත් වූ එළාර රජුගේ දේහය ආදාහනය කළ ස්ථානය ලෙසයි දකුණු දෑගැබ දීර්ඝ කාලයක් පුරා එළාර සොහොන ලෙස සලකනු ලැබුවේ. අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරයේ සිට කුරුණෑගල පාරට පැමිණ ගමන් කරන විට එළාර සොහොන හමුවන අතර එය සැබවින්ම එළාර සොහොන නොවන අතර එය දකුණු දාගැබ ලෙසයි මේ වන විට නම් කෙරෙන්නේ. ඒ දුටුගැමුණු රජ මරණයට පත් වූ පසු ආදාහනය කළ ස්ථානයේ සෑදූ දකුණු දාගැබ මෙම ස්ථානයේ පවතින බවට මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය බෙල් මහතා පළ කර තිබූ අදහස් අනුවයි. 1896 වසරේදී මෙම ස්ථානය ඔහු විසින් සොයාගත් අතර එය පළමුව සැලකුණේ එළාර සොහොන ලෙසයි. කෙසේ වෙතත් ඊට වසර 50කට පසු 1946දී ඒක පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ සෙනරත් පරණවිතාන මහතා විසින් මෙම දකුණු දාගැබ පිළිබඳව කැණීම් සහ පර්යේෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා. මේ එම කැණීම් පිළිබඳ සෙනරත් පරණවිතාන මහතා විසින් සිය වදන්වලින්ම සටහන් තබා ඇති ආකාරයයි. මෙම ස්ථානයේ නොකඩවා කළ කැණීම් හේතුවෙන් 1948 මාර්තු මාසයේදී තර්මක ප්‍රතිඵල ලැබුණා. හතරැස් මළුව අවට වූ සුන්බුන් ඉවත් කළ විට චෛත්‍යාංගනයේ සලපතල මළුව පෑදී තිබුණා. මේම ස්තූපයේ වැලිකන්දේ සිට අඩි 7ක් ඉවතට විහිදී ඇති අතර සමස්තයක් වශයෙන් ගත් කල සලපතල මළුව හොඳින් ආරක්ෂා වී ඇති බවක් පෙනුනේ නැහැ. දකුණු වාහල් කඩ හා බස්නාහිර වාහල් කඩ අතර බිම අතුරා ඇති ගල් පුවරු කිහිපයකම පැරණි ශ්‍රී ලාලේඛන දක්නට පවතින අතර එය ක්‍රිස්තු පූර්ව 3 සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියවී ඇති බවයි පැහැදිලි වන්නේ. මෙම පරීක්ෂාවේදී එළාර සොහොන ලෙස සැලකුණු ස්ථානයේ ශිලා ලිපියෙන්ම පමණක් දකුණු වෙහෙර වදන 12ක් හඳුනා ගැනීමටයි සෙනරත් පරණවිතාන මහතා සමත් වී තිබුණේ. දක්ෂින වෙහෙර නිර්මාණය කිරීම සඳහා ඉඩකඩ පූජා කර ඇත්තේ වලගම්බා රජ සමයේදී බවටයි සෙල්ලිපියෙහි දක්වා ඇත්තේ. ඒ අනුව එළාර සොහොන ලෙස මෙතෙක් කල නම් දරා ඇත්තේ ලංකාවේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටුගැමුණු රජතුමාගේ සොහොන බව මෙමගින් තහවුරු කර තිබෙනවා. මහා වංශයේත් සද්ධම්මාලංකාරයේත් සඳහන් වන කරුණුද සැලකිල්ලට ගන්නා සෙනරත් පරණවිතාන මහතා අනාවරණය කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් සමන් මල්වලින් පුදල ලදැයි කියන පුලිල ගසක් මහා සංඝයා වහන්සේ සඳහා අනුරාධපුරයේ තිබූ කම්බ මාලකයක් තිබී ඇත්තේ පසු කලෙක දකුණු දාගබ ඉදිකර තිබූ තැන බවයි. දකුණු දාගබ පත්ලෙන් අඟුරු හා පස් තට්ටුවක් හඳුනාගත් අතර එම ස්ථානයේ තමන් ආදාහනය කළ යුතු බවට දුටුගැමුණු රජු කළ ඉල්ලීම එමගින් තහවුරු වන බව සෙනරත් පරණවිතාන මහතා සිය ලේඛනවල දක්වනවා. ඒ අනුව කාල නිර්ණයන් මෙන්ම එම ස්ථානයේ ඇති සෙල්ලිපිය මගින්ද දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය දකුණු දාගැබ බවත් එය එළාර සොහොන නොවන බවත් පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් දකුණු දාගැබ එළාර සොහොන බවට අදහස් දක්වන සීමිත පිරිසක්ද සිටින අතර ඔවුන් පවසන්නේ ශිලා ලිපියේ සාධක හැර වෙනත් පිළිගත හැකි සාධකයක් මේ සම්බන්ධයෙන් නොමැති බවයි. කෙසේ වෙතත් මෙරට පුරාවිද්‍යාවේ දැවැන්තයන් වන
මහාචාර්ය එච්.සී.පී. බෙල් මහතා මෙන්ම සෙනරත් පරණවිතාන මහතාද ලිපි ගණනාවකින්ම මෙම ස්ථානය දකුණු දාගැබ බවට තහවුරු කර තිබෙනවා. ඒ අනුව හෙළය ශ්‍රේෂ්ඨතම නරපතියා අවසන් ගමන් ගිය ස්ථානය මේ වන විට අනාවරණය වී ඇති බැවින් අනෙක් කරුණ වන්නේ සැබෑ එලාර සොහොන පවතින්නේ කවර ස්ථානයකද යන්නයි. දුටුගැමුණු රජුගේ දේහය ආදාහනය කළ ස්ථානය ලෙස එදා එලාර සොහොන වූ අද දකුණු වෙහෙර හඳුනා ගැනීමත් සැබෑ එලාර සොහොන ඉතිහාසයෙන් සැඟ වූ රහසක් බවට පත් වී තිබෙනවා. වීඩියෝ එක බලපු ඔක්කොටම ගොඩාක්ම ස්තුතියි. වීඩියෝ එක ගැන ඔබලාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මෙවැනිම අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.